2009 මාර්තු මාසයේ පළවෙනිදා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 1912 වෙනි තරඟයේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමත් පාකිස්තාන කණ්ඩායමත් අතර ටෙස්ට් තරඟයක් ආරම්භ වෙනවා. මේ තරඟය ආරම්භ වෙන්නේ ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේදී. තරඟේ කාසිවස්ස දිනාකරන පාකිස්තාන නායක යුනිස් ඛාන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙනවා. ශ්‍රී ලංකා ඉනිමේ පළවෙනි කඩුල විදිහට මලින්ද වර්ණපුර ලකුණු 8කටත් අනෙක් ආරම්භක ප්‍රතිකරු තරඟ පරණවිතාන ලකුණු 21කටත් දැවී යන්නේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 35කට කඩුලු දෙකක් විදිහට සටහන් කරලා. මේ තරඟයේ පළවෙනි ඉනිමේ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධනටත් වැඩි දක්ෂතා පෙන්වා ගන්න උමර් ගුල් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මහේල දෙවියන්නේ ලකුණු 30 ලකුණු 96කට කඩලු 3ක් වෙද්දී පිටියේ එකතු වෙන තිලාන් සමරවීර අංක 3 ප්‍රතිකරු කුමාර් සංගක්කාර එක්ක අපූර්ව සම්බන්ධතාවයක් පවත්වන්නේ ලකුණු 300ක් වෙනකම් කිසිම කඩලක් පාකිස්තාන පන්දිය වන්නන්ට නොදී. හතරවෙනි කඩුල විදියට සංගා දෙවියන් ලකුණු 104ක් ලබාගෙන සංගා ගිනීමට 4 පහර 8ක් අන්තර්ගත වෙනවා. සංගාගේ දෙවියාමෙන් පාකිස්තාන පන්දිය වන්නන්ට සහනයක් ලැබෙයි කියලා හිතුණට එදා එහෙම වුණේ නැහැ. දිල්ෂාන් පිටියට ඇවිල්ලා සමරවීර එක්කතු වෙලා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ප්‍රමාණය ලකුණු 507ක් වෙනකම් ඉහළ නංවමින් ඉද්දී සුපිරි දිත්ත ශතක ලබාගෙන සමරවීර දෙවියන්නේ 4532ක් එක්ක ලකුණු 214ක් ලබාගෙන දිල්ෂාන් දෙවියන්නේ දුවද්දී දෙවියාමකට හසු වීම නිසා ඒ විදිහ දිල්ෂාන් ලකුණු 145ක් ලබාගෙන ඉන්නේ 4521ක් එක්ක. මේ විදිහට ශතකයේ ඉක්මවලා ප්‍රතිකරුවන් 3 දෙනෙක් ලකුණු ලබා ගන්න ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන්නේ ලකුණු 606කට. පාකිස්තාන පන්දු යවන්න අතරින් උමාර් ගුල් කඩුලු 6ක් දවා ගනිද්දී මොහොමඩ් තල්හා කඩුලකුත් යසීර් අර්ෆට් කඩුලකුත් දවා ගන්න සමත් වෙනවා. පාකිස්තාන ඉනිම දෙවෙනි දවසේ හවස ආරම්භ වෙන්නේ දෙවෙනි දවසට තරගයේ අවසන් වෙද්දී පාකිස්තාන ඉනිම කියවෙන්නේ ලකුණු 110කට කඩුලු 1ක් විදිහට. දෙවිගේ සල්මන් බඩ් දෙවියන්නේ ලකුණු 48කට මහින දුවති දවා ගැනීමකට ලක් කර ගැනීම නිසා. අනික ආරම්භක ප්‍රතිකරුව විදිහට ආපු කුරම් මන්සූර් දෙවනි දවසේ අවසානයේ වෙද්දී ලකුණු 59ක් ලබාගෙන නොදෙවි ඉන්නවා තුන්වෙනි දවසේ පහර දෙන්න සූදානම්ත් එක්ක. හැබැයි ඊට පස්සේ මේ තරගයේ ආරම්භ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ තරගය විතරක් නෙමෙයි ඊට පස්සේ පාකිස්තානයේ ටෙස්ට් තරගයක් වසර 10ක් වෙනකම් පවත්වන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් කළ බස් රථයට එල්ලුණු ත්‍රස්ත ප්‍රහාරය නිසා. එදා නතරුණු පාකිස්තාන් ශ්‍රී ලංකා තරගයේ ඒ විදිහට නතර නොවුණා නම් මොනව වෙයිද කියලා අපිට අනුමාන කරන්න බෑ. හැබැයි අපිට අනුමාන කරන්න පුළුවන් එදා ඒ සිද්ධිය නොවන්න අපි පාකිස්තානයේක තවත් මතක හිටින තරග රැසක් පාකිස්තානයේ සෙල්ලම් කරලා අපූර්ව මතකයන් මෙන්ම වාර්තා ඉතිරි වෙලා තියෙන තිබුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.